ಶ್ರೀಲಂಕಾ ಪೊಲೀಸ್ ಡಿಪಾರ್ಟ್ಮೆಂಟ್ ಬಿಹಿಕಲ್ ಲಂಕಾವೇ ಜನಪ್ರಿಯತಂ ಪೊಲೀಸ್ ಮಾಧ್ಯ ಪ್ರಕಾಶಕವರೇ ಅಜಿತ್ ರೋಹಣೆಯ ಪೆಬಸೀಮ ಅತಿಶಯೋಕ್ತಿಯಾಗ ನವೇ ಅಜಿತ್ ರಟೇಮ ಜನಪ್ರಿಯ ಹೋಗೆ ಬಿಂದ ಸುನಿತ್ರಾ ವೀರಾ ಕೊಡಿ ಕಿಸಿ ದಿನಗ ಮಾಧ್ಯಾರಹ ಸಮಾಜಿಟ ನಿರಾವರಣೆ ವಿ ನೊಮೆತ ಮೇ ಸುನಿತ್ರಾ ಸಿ ಸೆಮಿಯಾಗನ ಅಪಟ ಕಿವು ಕಥಾವಾಯಿ ಅಜಿತ್ ರೋಹಣಿ ಕಿವು ಹಮದ ರಟೇ ನುದನ್ನಾಕಿನೇಕ್ ನತಿ ತರಂಗ್ ಹೆಬೈ ಮಾಧ್ಯಾರಹ ಒಬ ಮಿಹಿಮ ಸಮಾಜಿಟ ನಿರಾವರಣೆ ವಿನ್ನೆ ಫಲಮು ಅರಟ ඔබගෙන පුංචි හැඳින්වීමක් කළා මේ කතා බහ පටන් ගමු. හොඳයි. මං ඉපදුනේ කොළඹ ඉස්කෝලේ ගියේ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයට. අපි පදිංචි වෙලා හිටියේ පූගොඩ. මගේ තාත්තා ජයසේන වීරක්කොඩි. ඔහු ව්‍යාපාරිකයෙක්. අම්මා චන්ද්‍රා වීරක්කොඩි ඇය ගෘහණියක්. මට සහෝදරියෝ 3 දෙනයි. සහෝදරයෝ දෙන්නෙකු ඉන්නවා. මම තමයි පවුලේ දෙවැනියා. ඔබ විවාහ වුණේ අඩු වයසකින් කියලා මං අහලා තියෙනවා. ඇත්තදේ කතාව. ඔව්. අජිත්ව හමු වෙනකොට මට වයස 22යි. ඒක උනේ මෙහෙමයි. මං උසස් පෙළ කළා ඉවරුණු ගමම අපේ තාත්තා මිය ගියා. පවුලේ ගෑනු ළමයි 4 දෙනෙක් මං වැඩිමලා. අපේ අම්මා තීරණය කළා මාව ඉක්මනින් විවාහ කරලා දෙන්න. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි යෝජනාවක මට අජිත්ව හඳුනා ගන්න ලැබෙන්නේ. කොහොමද විවාහ යෝජනාව ඔබේ පවුලට ආවේ? අපේ ගෙදරට විතරගෙන කිනා තමයි යෝජනාව අරන් ආවේ? එහෙනම් ඒක රසවත් කතාවක් වෙන්නේ නැති නේද? අපි කැමති සම්පූර්ණ කතාව දැනගන්න. ඔව් ඒක හරිම රසවත් කතාවක්. අපි ගෙදරට බිත්තර ගිනාපු කෙනා බිත්තර අරන් තින්නේ අජිත්ගේ ගෙවල් ළඟ කිට්ටු තැනකින්. එතකොට ඔහුට අජිත්ගේ අම්මා කියලා තියෙනවා අජිත්ට මනමාලියෙක් හොයනවා කියලා. බිත්තර ගෙනගෙන අපේ අම්මගේ දැනගෙන හිටියා මටත් විවාහ වෙන්න කෙනෙක් හොයනවග. ඒ නිසා ඔහු අපේ අම්මට කියලා තිබුණා අජිත් ගැන. එතකොට අජිත් පොලිසියට බැඳිලාද? ඔව්. එතකොට ඔහු පොලිස් පරීක්ෂකවරේ බලස්මුල්ල පොලිසිය ස්ථාන අධිපතිවරයා. අජිත් මුලින්ම ඔබේ ගෙදරට ආපු දවස මතකද? කාත් එක්ක දොහු ආවේ? අජිත් ආවේ ඔහුගේ අම්මයි තාත්තයි නංගි කෙනෙකුයි එක්ක. හැබැයි ඔහු හරි අමාරුවෙන් තමයි අපේ ගෙදර එකගෙන ඇවිත් තිබුණේ. ඒ මොකද අපේ ගෙදර එන්න කලින් තවත් ගෑනු ළමයි 2-3 දෙනෙක් බලන්න අජිත් ඔහුගේ ගෙදරින් එකගෙන ගිහින් තිබුණා. ඒ එක්කෙනෙක්වත් අජිත්ගේ හිතට අල්ලලා තිබුණේ නැහැ. ඊට පස්සේ අජිත් නැවත මනමාලියෝ බලන්න යන්න කැමති වෙලා නැහැ. ඉතින් කොහොමද අජිත් ඔබ බලන්නේ කැමති කරගෙන තිබුණේ? දවසක් අජිත් මගුල් ගෙදරක යන්න නිවාඩු අරන් ඇවිත් තිබුණා. ඒ වෙලාවේ අජිත්ගේ තාත්තා බිත්තර වෙලෙන්දර කියලා පුතා අපි කිව්වම නම් යන්න කැමති වෙන්නේ නැහැ ඔයාවත් කියලා බලන්න කියලා. ඒ පාරව පවදා පාන්දරම අජිත්ගේ ගෙදර ගිහින් එතකොට අජිත් නින්දෙන් ඇහැරිලාවත් නෙවෙයි ඉඳලා තියෙන්නේ. බිත්තර මුදලාලි කතා කරපුවාම අජිත් එන්න කැමති වෙලාද? ඔහු කතා කළාමත් බැහැ කියලා. බිත්තර ගිනගෙන ඒ පාර කියලා අම්මන් ඒ ගෙදරට කියලා තියෙන්නේ. ඒ නිසාවත් නිකමට ගිහින් එන්න යමු කියලා. ඒත් අජිත් වැඩි කැමති වෙලා නැහැ. පස්සේ බලිම වගේ තමයි එකගෙන ඇවිත් තිබුණේ. අගමැත්තෙන් ආපු කෙනා කොහොමද ඔබේ ගෙදරදී හැසිරුණේ? අගමැත්තෙන් ආවට ගොඩක් වෙලා යනකම් ආපහු ගියේ නෑ. අම්මයි තාත්තයි එක ගොඩක් වෙලා ඉඳලා තමයි ගියේ. දෙන්න එක එදා කතා කළාද? දෙන්න එක හැමෝම ඉන්න තැන ටිකක් වෙලා කතා කළා. නිදහස්සේ වැඩිය කතා කරන්න ලැබුණේ නැහැ. ඊට සතියකට පස්සේ අජිත් මට දුරකථනයෙන් කතා කළා. නිම අඩුවට ආවහම අපේ ගෙදර ආවා ගියා. ඒ විදිහට තමයි අපේ සම්බන්ධය පටන් ගත්තේ. අන් බැලුවද? ඔව්. අපේ හදහන් විවාහයට සුදුසු ලෙස ඉතාම හොඳින් ගැලපුණා. පළමු හඳුනා ගැනීමෙන් කොච්චර කාලයකට පස්සේද විවාහ වුණේ? මාස 6කට පස්සේ. විවාහයෙන් පස්සේ කොහෙද පදිංචි වුණේ? අපි විවාහ වෙනකොටත් අජිත් වලස්මුල්ල පොලිසිය ස්ථාන අධිපති. විවාහයෙන් පස්සේ මමත් වලස්මුල්ල ගියා. ඔබ පොලිස් නිලධාරියෙක්ගේ බිරිඳ වෙන්නේ පුංචි වයසකදී. කොහොමද අලුත් ජීවිතයට හැඩගැහුණේ? මුලදී මට ටිකක් ඒ ජීවිතේ නුහුරුවට දැනුණා. අපි වදිංචි වෙලා හිටියේ පොලිස් ස්ථාන අධිපතිට අයත් නිල නිවසේ. අජිත් යටතේ සේවය කළ නිලධාරීන් ඔහුට හරිම බයයි. අජිත් නිදාගෙන ඉන්න වෙලාවට මොනවා හරි හදිසියක් වුණොත් ඔවුන් මට තමයි කියන්නේ සර්ව ඇහැරවන්න කියලා. මුල් දවස්වල මට ටිකක් බයයි ඔහු ඇහැරවන්න. ඒත් ඉතින් මං ඇහැරවෙනවා. එහෙම ඇහැරවද්දී අජිත් ඔබට සැරවැරුණු වෙලාවල් නැද්ද? අනේ නැහැ. මතු පිටින් බැලුවම දරනඩුයි වගේ පෙනුනට මට ඉක්මනින් තේරුම් ගියා අජිත් හරිම නිවිච්ච පොඩ්ඩක් නම් හිත උණු වෙන කෙනෙක් කියලා. හැකියාවක් කළේ නැද්ද? නැහැ. මං උසස් පෙළ පන්තිවල ඉගෙන ගන්න කාලින්දලම තාත්තා ව්‍යාපාර කටයුතු වලට උදව් වුණා. ඉස්කෝලේ ගිහින් ඉවරුණාට පස්සේ තවත් වැඩිපුර තාත්තගේ ව්‍යාපාර කටයුතු වලට උදව් කළා. ඒ ඇරුණාම වෙනත් රැකියාවක් මං කළේ නැහැ. අජිත් දෙට්ට මුලදී වැඩි කැමැත්තක් දැක්වේ නැහැ කියන්නේ ඇත්තද?
ඔව් අපේ පළවෙනි දරුවා ලැබෙන ඉන්නකොට අජිත් හරිම කැමැත්තෙන් හිටියේ පුතෙක්ට බලාපොරොත්තුෙන් හිටියා වගේම අපිට මුලින්ම ලැබුණේ පුතෙක් පුතා ලැබෙන්න මන් නැවතුනේද සොයිසා කාන්තා රෝහලේ ඒ දවස්වල අජිත් පාන්දරම 6 වෙනකොට බලස් මුල්ලේ ඉඳලා කොළඹෙනවා මාව බලන්න ලෙට්ටු බලන්න දින සම්පූර්ණ පෑම ඉඳලා තමයි පිට වෙලා යන්නේ ආයේ දවල් 12ට ඇවිත් ඒ පෑම ඉන්නවා ඔබේ පවුලට දෙවෙනියට එක් වෙන්නේ දුවේ දුව ලැබුණාම අජිත් මොනවද කිව්වේ දුවට හරිම ආදරේ වුණා මුලින් තිබුණු අකමැත්තට මොනවා වුණාද දන්නේ නැහැ අජිත්ගේ සහකාර පොලිස් අධිකාරී උසස් වීම ලැබුණේ මන් දුව ලැබෙන්න රෝහල් ගත වෙලා ඉන්නකොට ඒක මම මුලින්ම දැනගත්තේ මට අල්ලපු ඇඳේ හිටි අම්මගෙන් ඒ කොහොමද අජිත් මාව බලන්නේ අනේන නිසා ඇය ඇගේ මහත්තයා අජිත් ගැන දැනගෙන හිටියා ඇගේ මහත්තයාට කියලා තිබුණා අජිත් සහකාර පොලිස් ස්ථානාධිපති තනතුරට දාලා කියලා කොළ වගේ කොළඹින් පිට වෙනත් ප්‍රදේශවල අජිත් සේවය කරද්දී ඔබත් දරද දිනාත් ඒ තැන්වලට ගියාද වලස් මුල්ලේ අරුණහම කොළඹින් පිට වෙනත් ප්‍රදේශ කීපයක අජිත් රාජකාරී කළා ඔහු ගාල්ලේ රාජකාරී කරද්දී මමයි දරුවෝ දෙදෙනයි ඔහුත් සමග හිටියේ අනෙක් ප්‍රදේශවලට නම් අජිත් තනියම ගියේ මමයි දරුවෝ දෙදෙනයි කොළඹ හිටියේ පාසල් නිමාඩු කාලයට අපි අජිත් ඉන්න තැනට ගිහින් එනවා ඔය විදිහට තමයි ඒ කාලේ ගෙවුනේ අජිත් මුලින්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත් කරපු වෙලාවේ ඊට කලින් ඔහු ඔබට ඒ ගැන කිව්වද ඔව් හැබැයි අජිත් වැඩිපුර කැමති පොලිස් නීති කොට්ටාශයට ඒ නිසා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පත් කරපු දවසේ ඔහු ගෙදරාවේ මූණ නරක් කරගෙන එදා අජිත්ගේ හිත රිදිලා තිබුණේ ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර මුලින් බාරගත්තේ වැඩි කැමැත්තකින් නෙවෙයි එදා මොනවද ඔබ ඔහුට කිව්වේ බලන්නකෝ මාව මාධ්‍ය ප්‍රකාශක කරලනේ කියලා දුකින් කිව්වා මං සාමාන්‍යයෙන් ඒ වගේ දවස්වලට අජිත් එක්ක වැඩි කතාවට යන්නේ නැහැ ඒ නිසා එදා නිශ්ශබ්දව හිටියා හැබැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ වැඩ බාර අරන් කරගෙන යද්දී ඔහුගේ ඒට තිබුණු අකමැත්ත නැති වෙලා ගියා අජිත් හරිම ආසාවෙන් සහ කැපවීමෙන් තමන්ගේ රාජකාරිය කරනවා මාධ්‍ය ප්‍රකාශක වෙලා අජිත් රටේම ජනප්‍රිය චරිතයක් වෙනකොට ඔබට මොනවද හිතුනේ මට ඉතින් ලොකු සතුටක් දැනුණා හැබැයි අජිත්ගේ ජනප්‍රියත්වය නිසා මාව යම් අපහසුතාවයකට පත්වුණු අවස්ථාවක් තියෙනවා ඒ මොනවද අපි දෙන්න එළියට ගියහම සමහර වෙලාවට මාව පැත්තකට කළා සමහරු අජිත් එක්ක සෙල්ෆි ගහනවා මාව පැත්තකට කළා අජිත් එක්ක විතරයි ගන්නේ එහෙම වෙන්න ගත්ත මුල් කාලේ මට ටිකක් අපහසුයි දැන් නම් එක ගාණක් නැහැ ඔබව පැත්තකට කළා අජිත් එක්ක විතරක් සෙල්ෆි ගහද්දී ඔබට තරහ ගිය වෙලාවල් එහෙම නැද්ද එහෙමනම් නැහැ සමහර වෙලාවට ලස්සන ගැණු ළමයි මාව අයින් කළා අජිත් එක්ක සෙල්ෆි ගන්නවා මං ඒ වෙලාවට පැත්තට වෙලා බලන් ඉන්නවා මට තරහ යන්නේ නැහැ අනිතේ තමයි අපි හදිසි ගමනක් යන වෙලාවක වුණත් මග නවත්තලා සෙල්ෆි ගන්න වෙලාවලුත් තියෙනවා ඉතියේ ප්‍රියමනාප බව සහ පෞරුෂත්වයේ නිසා ඉත ඉහළ කාන්ත ආකර්ෂණයක් ඔහුට තියෙන්නේ ඒ ගැන ඔබට ඉරිසියාවක් එහෙම නැද්ද අනේ මට එහෙම කිසිම ඉරිසියාවක් නැහැ මොකද අජිත්ගේ ජීවිතයේ අංක එක මම සහ දරු දෙදෙනා ඔහු මට සහ දරු බවුලට ඇති ආදරේ මම දන්නවා දෙන්න අතරේ වාද විවාද ඇති වෙන අවස්ථා එහෙම නැද්ද තියෙනවා හැබැයි අපි කවදාවත් උඹ බම් බොලන් කියාගෙන නැහැ ගෙදර සහ දරුවන්ගේ වගකීම් බහුතරයක් තියෙන්නේ මගේ අතේ ඊට අවශ්‍ය සියලු පහසුකම් අජිත් මට දීලා තියෙනවා ඔහුට ඔහුගේ රාජකාරිය හරියට කරන්න දීලා මම ඔහුට නිදහස හදලා දීලා තියෙනවා අජිත්ගේ රාජකාරිය හැටියට ඔහුට දිනකට විශාල දුරකථන ඇමතුම් ප්‍රමාණයකට පිළිතුරු දෙන්න වෙනවා ඔබට ඒක කරදරයක් විදිහට දැනලා නැද්ද ඔව් දිනකට සෑහෙන දුරකථන ඇමතුම් ප්‍රමාණයකට පිළිතුරු දෙනවා සමහර වෙලාවට රෑ නිදාගෙන ඉන්නකොටත් කෝල් එනවා හැබැයි ඉතින් ඒක අජිත්ගේ රාජකාරියේ කොටසක් ඒ නිසා මම ඒකට කරදරයක් විදිහට සලකන්නේ නැහැ දුවයි පුතයි දැන් මොකද කරන්නේ පුතා ඉන්නේ ලංකාවේ ඔහු නීතිය හදාරනවා දුව විදේශගත වෙලා වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගන්නවා මම මෙතනදී විශේෂයෙන් යමක් කියන්න ඕන අපි දරුවෝ දෙන්නම හදලා තියෙන්නේ තාත්තට රාජකාරිය ලැබිලා තියෙන බලය කුමන මොහොතකවත් ඔවුන්ට භාවිතා කරන්න බැහැ කියලා ඒ දෙන්නත් මේ රටේ සාමාන්‍ය මිනිස්සු විදියට හිතන්න කියලා අපි උගන්වලා තියෙන්නේ ඇත්තට මේ දෙන්න ජීවත් වෙන්නේ ඒ විදිහටම තමයි ඉතින් අවසන් වශයෙන් අජිත් එක්ක ගෙවෙන ජීවිතය ගැන මොකද හිතන්නේ මම අජිත් එක්ක විවාහ වෙනකොට ඔහු පොලිස් පරීක්ෂකවරයෙක් අද ඔහු නියෝජ්‍ය පොලිස්පති රාජකාරිය කරන ගමන් මහන්සි වෙලා ඉගෙනගෙන ඔහු නීතිඥයෙකුත් වුණා අපි යහපත් දරු දෙදෙනෙක් මේ රටට දායාද කළා තියෙනවා මේ සියල්ලටම අජිත්ගේ හෙවණැල්ල වගේ හිටිය ඔහුගේ බිරිඳ වීම මට විශාල සතුටක් සහ ආඩම්බරයක්
තාමත් ඔබ ඔබව subscribe කරලා නැත්නම් දැන් අපව subscribe කරන්න. bell button එක click කිරීමෙන් අපගේ නවතම video දැන් ඔබට නරඹන්න පුළුවන්.